Stefan Wendland. අද දින මොකටනේ විශේෂයෙන් ඔබ තුමන්ලා මේ සංවිධානය කරේ? අපි ජූලි මාසේ විවාහ වුණා. ඊට පස්සේ අපි හිතුවා ලංකාවේ වෙඩින් එක ගන්න කියලා. ඊට පස්සේ ලංකාවේ තියෙන ප්‍රශ්න දැක්කට පස්සේ අපි හිතුවා වෙඩින් එකට ගන්න නැතුව මේ වගේ දානයක් දෙන්න කියලා. මොකද වෙඩින් වල ගොඩක් කෑම අහක යනවනේ හැමෝම දා ගන්න පින්ං වලදී භාගයක් අහක යනවා. ඒක හින්දා අපි හිතුවා ඒ අහක යන කෑම ගැන හිතලා මේ පාස කෑම පාස කරලා මේ දවස් බතුත් දීලා මේ වියලි ආහාර දෙන්න කියලා දානයක් හැටියට. ඇත්තටම මේගොල්ලෝ මේ කරන්නේ මේ මැඩම්ලා සේරමල්ල පිටරටේ ඉඳලා ඇවිල්ලා කරන්නේ. ඒගොල්ලන් විවාහය මංගල උත්සවයට මේ යොදවන්න තිබුණ සල්ලි වලින් තමයි අපි වගේ දුප්පත් අයට අසරණ වෙච්ච අයට මේ වගේ බඩු මඩු ලබා දෙන්නේ. ඉතින් ලංකාවේ හැමෝම වෙනුවෙන් මේ වගේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් වලට ඇත්තටම ගොඩාක් ආදර්ශයක්. ඒ වගේ පිටරටේ ඉන්න කෙනෙක් අපි වගේ අයට උදව් කරපු ඇත්තටම කොච්චර හොඳ දෙහෙම වෙනව නම් නේද? බඩගින්න අය කොච්චර මෙහෙම අසරණයෙක්ට විහිදෙනව නම් කොච්චර හොඳද නේ? අපි ජූලි මාසේ විවාහ වුණා. ඊට පස්සේ අපි හිතුවා ලංකාවේ වෙඩින් එක ගන්න කියලා. ඊට පස්සේ ලංකාවේ තියෙන ප්‍රශ්න දැක්කට පස්සේ අපි හිතුවා වෙඩින් එකට ගන්න නැතුව මේ වගේ දානයක් දෙන්න කියලා. මොකද වෙඩින් වල ගොඩක් කෑම අහක යනවනේ හැමෝම දා ගන්න පින්ං වලදී භාගයක් අහක යනවා. ඒක හින්දා අපි හිතුවා ඒ අහක යන කෑම ගැන හිතලා මේ පාස කෑම පාස කරලා මේ දවස් බතුත් දීලා මේ වියලි ආහාර දෙන්න කියලා දානයක් හැටියට. මගේ අයියා එයා ඒ දවස්වල වෙඩින් එක ගත්තත් මේ වගේ දෙයක් කරුවා. මොකද ඒ දවස්වල අපි අම්මා තාත්තා මේ කරන් යන්නේ අවුරුදු 20ක් ඉතින් අපි හිතුවා ඒක එහෙම කරගෙන යන්න කියලා වෙඩින් එක කර නැතුව. විවාහ වෙලා මෙහාට ආවා. දැන් මෙහි වෙඩින් පින්තූර අරගෙන ආපහු යනවා. වෙඩින් එකේ සල්ලි වලට තමයි අපි දැන් මේ වියලි ආහාර දාන්න දුන්නේ. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.